අයිබෝවන්. පසුගිය වර්ෂ කිහිපේ මෙන්ම සිංහල ඇස්ට්‍රොලොජි YouTube චැනලය හා සම්බන්ධ වී සිටි ඔබට 2019 වර්ෂයේ දවසේ ලග්න පලාපල සතියේ ලග්න පලාපල විශේෂ ග්‍රහමාරු විශේෂ ග්‍රහ යුද්ධ පිළිබඳව දැන ගැනීම සඳහා අප සමග රැඳී සිටින්න. ඒ වගේම තමයි ඔබට මම මගේ ලග්න පලාපල විස්තරයක් දාපු විගස දැන ගැනීම සඳහා මෙම YouTube චැනලය subscribe කරන්න. එයින් ඔබට ඉක්මනින්ම මෙම චැනලයට මා විසින් ලබා දෙන ලග්න පලාපල ලබා ගැනීමට හැකියාව තිබෙනවා. 2019 අප්‍රේල් මස 14 වෙනි ඉරිදා ඉර උදාව පෙරවරු 6:04ට ඉර බැසීම පස්වරු 6:19ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 4:34 සිට 6:03 දක්වා සුබ දිශාව දකුණ මරු සිටින දිශාව උතුර මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල රැකියා ස්ථානයේ රාජකාරී බහුල දිනයක් ඔබට හිමි දේවල් අස්ථානගත වීමට ඉඩකඩ තිබෙන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න තෙල් සහිත ආහාර උදරයේ ගැටලු ඇති වෙන්න පුළුවන් කලකින් හමුනෝ මිතුරකු හමු වීමට අවස්ථාව ලැබෙනා වගේම මවගේ උදව් උපකාර පවා ඔබට අද දවස තුල නොඅඩුව ලැබේවි වාහන මිලදී ගන්නන්ට ඉතාමත්ම යහපත් ගෘහ ජීවිතයේ ඉතාමත්ම සුබයි සිතේ සැනසීමෙන් ඔබගේ කටයුතු කරගන්න පුළුවන් වගේම අධ්‍යාපන කටයුතු කරන අයට අද දවස යහපත් පරිසරයක් නිර්මාණය වේවි පපු ආශ්‍රිත සෙම් රෝග හට ගැනීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. පුළුවන් කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය ජය අංකයේ අංක 9. වෘෂ බලක්ණයෙන් උපන් ඔබට අද දිනය තුල නිවසින් බැහැර දුර ගමනක් යෑමට සිදු වේවි. මහජන සම්බන්ධතා කාර්යවලදී සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබ වෙත චෝදනා යම් දේවල් එල්ල වෙන්න පුළුවන්. උදරයේ පපු කොටසේ වේදනා ඇතිවීමට ඉඩකඩ තිබෙනවා වගේම ගමන් බිමන් වැඩිපුර යෙදෙන්න පුළුවන්. බුද්ධිය මෙහෙවා කරන වැඩ කටයුතු වලට එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. වැඩිහිටි ආශිර්වාද අද දවස තුල ඔබ පිළි නොගන්නා බවකුත් පෙනෙන්නට තිබෙනවා. රැවටිලි වලට හසු වීමට ඉඩකඩ තිබෙන නිසා අද දවස තුල ගනුදෙනුවලදී ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. නඩු හබවලදී ජයත් වෙනා වගේම චිත්ත පීඩා වලින් වැළකීමට ආගමික කටයුතු වල යෙදීම ඉතාමත්ම යහපත්. පුළුවන් කමක් තිබෙනවා නම් සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණ වලින් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය ජය අංකයේ අංක 5. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ගේදොර වැඩ කටයුතු පිළිවෙලව කටයුතු කරනා වගේම සේවකයන්ගේ වැරදි අතටම හසු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ප්‍රේම සම්බන්ධතාවලට බාධක ගෙන දෙනවා වගේම පවුලේ අත්‍යවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් දුර ගමනක් යෙදෙන්න පුළුවන්. රැකියා ස්ථානවල ඔබගේ හැකියාව ප්‍රදර්ශනය වෙනවා වගේම ආගමික කටයුතු වල වැඩි නම්බුරුතාවයක් දක්වනවා. මහජන සම්බන්ධතාවලට සුබදායක දිනයක්. වැඩිහිටියන්ගෙන් උරුම වස්තු හිමි වෙනා වගේම බොහෝ දෙනාගේ ආකර්ෂණීය බවක් ආකර්ෂණය දිනා ගැනීමට හැකියාව ලැබෙනවා. දේශපාලනයේහි නිරත වන්නන්නට ඉතාමත්ම සුබදායක දිනයක්. අද දවස තුල පුළුවන් කමක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකයේ අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල රැකී ආරක්ෂා දියුණු වන දිනයක්. ඒ වගේම තමයි දරුවන්ගේ අධ්‍යාපනයට කාලය කැප කිරීමට ඔබට සිදු වෙනා වගේම නිවසේ බඩු බාහිර ආදී ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. කැඩි බිඳී යාම් වලට හේතු වෙන්න පුළුවන්. ආදායම් ලැබීම අතින් දුර්වල මට්ටමක පවතින බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. මිත්‍රයන් සමග යම් යම් අමනාපකම් ඇති වෙන්න පුළුවන්. වැඩිමහල් සහෝදරයෙකුගේ ගැටලුවකට ඔබට මැදිහත් වීමට සිදු වේවි. රැකියා ස්ථානයේ යහපත් පරිසරයක් ගොඩනැගෙනා වගේම අද දවස තුල පිය උරුමයන් ඔබට දීපල ලැබෙන්න පුළුවන්. පුළුවන් කමක් තිබෙනවා නම් විලඳ පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඉතාමත්ම යහපත්.
ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය අංක 2 සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ඔබගේ යහපත් යහපත පිණිස දුර ගමනක් යාමට සිදු වේවි දූ දරුවන් සම්බන්ධයෙන් සතුටු වීමට අවස්ථාවන් උදා වෙනවා වගේම ණය මුදලක් පියවීමට ඔබට අවස්ථාවක් ලැබෙනවා විවාහකයන්ට දරුඵල බලාපොරොත්තු වන අයට එම කටයුතු සාර්ථකයි සේවක පාර්ශවයෙන් ගැටලු සහගත තත්වයන් ඇති වෙනවා වගේම රැකියා ස්ථානයේ කාර්යක්ෂම බව වැඩි වේවි ගෞරවයට හා ප්‍රසිද්ධියට ඔබපත් වෙනා වගේම රාජකාරියේදී ප්‍රශංසාව පවා හිමි වෙන්න පුළුවන්. විවාහයෙන් ඔබට දේපල උරුමයන් පවා ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි උපක්‍රම යොදා කරන වැඩ කටයුතු වලට ඔබ අද දවස තුල දක්ෂයෙක් බවට පත් වේවි. පුළුවන් කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල අලංකාරය වෙනුවෙන් මුදල් වියදම් වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ආමාශයේ උෂ්ණ රෝග හා ස්ත්‍රීන්ට නම් ගර්භාෂයේ දෝෂ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු සාර්ථකයි වගේම මංගල යෝජනාවලට අද දින ඉතාමත්ම සුබයි. ගෘහ ජීවිතයේ අවබෝධයෙන් යුතුව ගත කරනා වගේම හවුල් ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයට එතරම්ම සුබදායක තත්වයක් නොවේ. ඔබ බොහොම ක්‍රියාශීලීව කටයුතු කරන්න උත්සාහ කරනා වගේම සේවකයන්ද ඔබ යටතේ වැඩ කරන පිරිස්ද මහත් උනන්දුවෙන් වැඩ කටයුතු කරාවි. ඔබගේ මවගේ පාර්ශවයේ කෙනෙකුගේ රෝගී තත්ත්වයක් වෙනුවෙන් ඔබට දවසේ බොහෝ කාලයක් නැත්තම් වෙහෙසීමට සිදු වෙනවා. පුළුවන් කමක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ගෘහ ජීවිතයේ කටයුතු වලදී සුළු පසුබැස්මක් පෙනෙන්නට තිබෙනවා. ආදායම් ලැබීම මෙන්ම වියදමද අධික වෙනා වගේම උරුමයෙන් ලැබෙන දේපල හිමිවීමට ඉඩකඩ තිබෙනවා. උරහිසෝ පෙනහළු ආශ්‍රිත ආබාධිතා මතුවීමට ඉඩකඩ තිබෙනා වගේම ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් වල නිරතව ණය ඉතාමත්ම අවධානයෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම එවැනි රැකියාවල නිරතව ණය අවධානයෙන් කටයුතු කිරීම වැදගත්. හදිස්සි තීරණ ගැනීමෙන් යම් යම් පාඩු සිදු වෙන්න පුළුවන්. එම නිසා කල්පනාකාරීව ඔබගේ කාර්යයන්හි යෙදීම ඉතාමත්ම වැදගත්. සතුරු පීඩා වලින් ජය ලැබෙනා වගේම පුළුවන්කමක් තිබෙනවා නම් ඊශ්වර දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල අසනීප තත්ත්වයෙන් පසුවන්නන්නට සුවය ලැබෙන්න පුළුවන්. හිසේ ස්නායු සම්බන්ධ රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ තිබෙනා වගේම අධ්‍යාපනයේ නිරතවන්නන්හට එතරම්ම සුබදායක දිනයක් වෙන්නේ නැහැ. චිත්ත පීඩා ඇතිවෙනා වගේම හදිසි අනතුරු ඇති කරන දිනයක් නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. අද දිනේ සවස් කාලයේ තරමක් අලස බව ඇති වෙන්න පුළුවන්. ගෘහ ජීවිතයට බාධක කරදර පැමිණෙන්න පුළුවන්. ඔබ පදිංචි ස්ථානයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. සතුරන් ඉදිරියේ ඔබ පසු නොබසින දිනයක් වගේම මිත්‍රයන්ගෙන් ඔබට අනිවාර්යෙන්ම උදව් උපකාර ලැබේවි. පොදු සේවා සඳහා ඔබ බොහෝ කාලයක් වැය කිරීමට උත්සාහ කරනවා. පුළුවන් කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල පොළව ආශ්‍රිත කටයුතු වලින් වැඩි ආදායමක් ලැබෙනවා. ඒ වගේම තමයි ඉඩකඩම් ගේදොර යාන වාහන පිළිබඳව ගැටලු ඇති වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව ඔබට යම් යම් ගැටලු ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. ප්‍රේම සම්බන්ධතාවලට බාධක පැමිණෙනා වගේම ඌෂ්ණාධික රෝග තත්ත්වයන් හටගන්න පුළුවන්. චිත්ත ශක්තියෙන් සියලු ගැටලු වලට මුහුණ දුනහොත් ඔබට අද දවස තුල ජය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි උද්‍යෝගයෙන් වැඩ කළ හැකි දිනයක්. බොහෝ කාලයක් තිස්සේ පැවතුණු ගැටලුවක් විසඳෙනා වගේම
අධ්‍යාපනය ලබන්නන්හට අද දිනේ යහපත් දිනයක්. කෙටි ගමන් බිමන් යෙදේවි. ඒ වගේම තමයි පුළුවන්කමක් තිබෙනු නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු වරඹන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය රන්වන් පැහැය ජයාංකය අංක 3. මකර ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල නිවසට අලුතින් පිරිසක් පැමිණේවි. ඒ වගේම තමයි සහෝදරයන්ගේ කාර්යයන් සඳහා කාලය ශ්‍රමය කැප කරනවා වගේම ඔබගේ උපදෙස් බොහෝ දෙනා පිළිගන්නා වූ දවසක්. වාසනා ගුණය ඉස්මතු වී කැපී පෙනෙන දිනයක්. ඒ වගේම තමයි උසස් සිතුවිලි අනුව ඔබ කටයුතු කරන්න උත්සාහ කරනවා. අධ්‍යාත්මිකාංශයට වැඩි නැඹුරුතාවයක් ඇති වෙනවා වගේම වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ඔබට අනිවාර්යෙන්ම ලැබේවි. උසස් අධ්‍යාපනයට ජයයි වගේම පියාගේ පියාට ඉතාමත්ම සුබදායක දිනයක්. ප්‍රේමවන්තයන්ට තිබෙන්නා වූ බාධක මගහැරගෙන තමන්ගේ කටයුතු සිදු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අඹුසැමි සම්බන්ධතා පවා හොඳින් වර්ධනය වන දවසක්. අද දවස තුල ගෘහ ජීවිතය ඉතාමත්ම සුබයි. පුළුවන්කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවිඳුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 8. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ගමන් බිමන් අධික වේවි. ඒ වගේ තමයි ගෘහ ජීවිතයේ සතුට නම් තරමක් දුරට ඈත් වෙනවා වගේම රහස් තොරතුරු එළිවීමට ඉඩකඩ තිබෙනවා. එම නිසා කතා කිරීමේදී ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. සහෝදරයන් සමග සම්බන්ධතා අඩු වෙනවා වගේම කතික වාද විවාද වැනි තරඟ වලින් ඔබට ජය ලැබේවි. මුත්‍රාබාධ ධන හිස්සාබාධ ඇතිවීමට ඉඩකඩ තිබෙනවා වගේම නිවසේ වැඩ කටයුතු වලදී කඩිසරව කටයුතු කරනවා. අවස්ථානුකූලව ඔබගේ කාර්යයන් බාධාවකින් තොරව ඉටු කර ගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය ධෛර්යය ඔබට ලැබේවි. විද්‍යාව සාහිත්‍ය වෛද්‍ය කටයුතු වලට ඉතාමත්ම සුබදායක දිනයක්. අද දවස තුල පුළුවන්කමක් තිබෙනු නම් විෂ්ණු දෙවිඳුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. මීන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල විදේශ සංචාර බලාපොරොත්තු අයට එම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න පුළුවන්. එදිනෙදා කටයුතු වල වෙනදාට වඩා උද්‍යෝගයෙන් වැඩ කටයුතු අවසන් කරනෝ වගේම ශරීරයේ ලේ ගමන පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ ධෛර්යය හීනවන දිනයක් වගේම ශරීරයේ දෙයත් උරහිස් ආශ්‍රිත රෝගාබාධ හට ගැනීමට ඉඩකඩ පවතිනවා. සිතේ දුර්වල ගතිය ඉස්මතු වෙනෝ වගේම දේපල ඉඩකඩම් ගෙවල් දොරවල් වැනි නිශ්වල දේපල වලින් වාසියත් වෙන්න පුළුවන්. ඥාති සම්බන්ධතා වර්ධනය වෙනෝ වගේම උසස් අධ්‍යාපනයට නැඹුරුතා ඇතිවීමට ඉඩකඩ පවතිනවා. හැරගිය හිතමිතුරන් ඔබට අනිවාර්යෙන්ම නැවත එක්වේවි. පුළුවන්කමක් තිබෙනව නම් ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකය අංක 3.